ශ්‍රී ලංකාවේ දැනට අපේ ව්‍යාපෘති 5000කට ආසන සංඛ්‍යාවල් ලංකාව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මේවට අවශ්‍ය කරන සේවක පිරිස් ගත්තොත් මේසන් බාස්කේ ගත්තොත් 35000ක් 45000ක් පමණ පිරිසක් වැඩ කරනවා. ඒ වගේම සේවක පිරිස් ඉන්නවා ලක්ෂ 2ක් 2.5ක් විතර. එතකොට දල දේශීය නිෂ්පාදනයට 111ක 12ක දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම ආයතනය තුල කර්මාන්තය යෙදෙනවා. ඉතින් මේ නිසා මාසයකට අවශ්‍ය කරන සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික් ටන් 6 ලක්ෂයක් අවශ්‍යයි ලංකාවේ පරිභෝජනය සඳහා. නමුත් මේ මෙට්‍රික් ටන් 6 ලක්ෂයක් ලංකාවේ මේ වෙළඳපොළට නිකුත් වෙනවද? මේක නිකුත්ුනේ නැති නිසා තමයි මේ වෙළඳපොළ හිගයක් ඇති වෙලා තියෙන්නේ. පහුගිය කාලේ ඔයගොල්ලෝ දන්නවා පෙන්ඩමික් සිටුේෂන් එකත් එක්ක ලොක්ඩවුන් එකත් එක්ක දේශීය නිෂ්පාදනය අඩු වුණා. එතනින් ගියාම ඉම්පෝට් කිරීම නතර වුණා. සිමෙන්ති ආනයනය කිරීම නතර වුණා. නතර වුණාම ලංකාවේ දේශීය වෙළඳපොළේ හිගයක් ඇති වුණා. ඒ හිගෙ දැනට තියෙන මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. ඉතින් මේ ලක්ෂ 3වත් තාම පියව ගන්න බෑ. නමුත් දැන් මේ වෙනකොට අපිට අවශ්‍ය කරන සිමෙන්ති ප්‍රමාණය ලංකාවේ මාසයකට මෙට්‍රික් ටන් බෑග් වලින් ගත්තොත් 1 කෝටි 20 ලක්ෂයක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ සිමෙන්ති කොහෙන්ද එන්නේ? ඉතින් ඒ නිසා දේශීය නිෂ්පාදනයේ තියෙන 40%යි ලංකාවේ. මේ ඊට අමතරව ලංකාවට ආනයනය කරන සමාගම් දෙකක්. එක සමාගමක් 36%ක සිමෙන්ති ප්‍රමාණය ආනයනය කරනවා. තව සමාගමක් 18%ක සිමෙන්ති ආනයනය කරනවා. තවත් සමාගමක් සිමෙන්ති පැකින් පැක් එක ලංකාවට ආනයනය කරලා වෙළඳපොළට නිකුත් කරනවා. මෙහෙම තමයි සිමෙන්ති වෙළඳපොළ ආක්‍රමණය කරලා තියෙන්නේ දේශීය සහ විදේශීය වශයෙන්. නමුත් මේ වෙනකොට සිමෙන්ති හිග ඇති වෙලා තියෙන්නේ මේ ආනයනය නතර වෙලා තියෙනවා. අඩුම ගානේ මේ 10% සිමෙන්ති පැක් එක ලංකාවට එන 80%කින් අඩු වුණා. ඒ අඩුවීම තාමම කවර් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම දැන් අද මේ වෙනකොට සිමෙන්ති නැවත් අද ඇවිල්ලා තියෙනවා ලංකාවට මෙට්‍රික් ටන් 9200ක්. පැකට් වලින් ගත්තොත් ලක්ෂ 2ක් ඇවිල්ලා තියෙනවා. මේ නැව සාමාන්‍යයෙන් අද මාසේ පටන් ගත්තේ මුල් දවසේ ඉඳලා පෙබරවාරි මාසේ 28 වෙනිදා වෙනකොට නැව් ගමන් වාර 4කට සිමෙන්ති ආනයනය කරන්න සැලසුම් කරලා තියෙනවා මේ දේශීය සමාගමක්. ඉතින් අපි සතුටු වෙනවා මේ වෙලාවේ හිගේකින් තොරව සිමෙන්ති දෙන්න අනාගතයේදී පුළුවන් නම් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් කියලා. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ ඉදිකිරීම වලදී අපිට ලොකු අසාධාරණයක් වෙනවා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට. ප්‍රධාන හේතුව තමයි මේ සිමෙන්ති වලින් 25%ක් මහ පරිමාණයේ ඉදිකිරීම කරුවන්ට යනවා. නමුත් මේ 75%ක් වෙළඳපොළට යන්නේ. වෙළඳපොළ මධ්‍යස්ථාන 8000කට සිමෙන්ති යනවා. හැබැයි මේ සිමෙන්ති එක කොට්ටයක් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම කරුවන්ට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතුණහම මාෆියාවක් ඇති වෙනවා. ඒ මාෆියාව තමයි සිමෙන්ති වෙළඳපොළට නොදී සිමෙන්ති අතයට විකුණන රුපියල් 1800 2100 මේවා ගන්න වෙලා තියෙන ඉදිකිරීම කරුවන්ට ඒ මිලට අරගෙන මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ කර්මාන්ත කිරීමට අපට හැකියාවක් නැහැ. ඒක හැකියාව තියෙන මිනිස්සු ඉන්නවා නම් ඒකට තමයි කරන්න වෙන්නේ. මේක දැඩිව අපි ආණ්ඩුවට කියන්නේ මේක පාලනය කළ යුතුයි. මේ මිල පාලනය නොකරොත් රටට වෙන්නේ විරකියාවෙන් පෙළෙන ප්‍රමාණය වැඩි වෙනවා, විවසායකයා නැති වෙනවා, ඉදිකිරීම් කර්මාන්තය දැනටත් නැති වෙමින් පවතින එක මේක ආරක්ෂා කරගන්න කියලා තමයි මේ රජයෙන් සහ බලධාරීන්ගෙන් අපි ඉල්ලා හිටින්නේ මේ වෙලාවේ.